අපේ රටේ මැතිවරණ නියමිත කාලවකවාන වලට පවත්වන්නේ නැති බවට පැවති රජයන් වලට මෙන්ම වත්මන් රජයටද දිගින් දිගටම චෝදනා එල්ලවනවා. අතුරුදන් වූ පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන්ද පසුගිය දිනවල කතා බහ කළද එය පසුව යලිත් අමතකව ගිය මාතෘකාවක් බවට පත් වුණා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මාතෘකාව යලි කරලියට පැමිණියේ 2021 වසරේ ජූලි මාස 25 වනදායි. ඒ එදින සිට දින 10ක් තුල ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට विषय बार अमात्यवर्याट बलतल हिमिवीमात समकाई एदिन सिट पलात्पालन मेतिवर्ने काल्देमीमट काटियतु करान्ने नाम एसंदह विषय बार अमात्यवर्याट बलतल हिमिवेत्ते वसराक इक्मवन तुरु पमनाई एहनुव मेम वसरे पेबर्वारी मस दहावन दा पलात्पालन मेतिवर्ने पवत्वान्ने नेतनाम एह दिदहस विसितुन वसरे पेबर्वारी मस दहावन दा दाक्वा काल्देमी है की बवाई मेतिवर्न कमिशन सभाव संदहान कले अवसान वरट मेरट पलात्पालन मेतिवर्ने पेवत्तुने दिदहस दहाट वसरे पेबर्वारी मस दहावन दाई පලත්පාලන ආයතනවල සභිකීන්ගේ නිලකාලය සංශෝධනය කරමින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය යටතේ පත් කර ඇති පසු විමකයි එලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ. මෙම නව සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කළේ රාජ්‍ය සේවා පළාත් සභා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි අදාළ ගැසට් නිවේදනයට අනුව එම සභිකීන්ගේ නිල කාලය 2023 වසරේ මාර්තු මස 19 වනදා දක්වා සංශෝධිත ගැසට් පත්‍රයට අනුව දීර්ඝ වනු ඇත. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මැතිවරණය පිළිබඳව මම කලින් සඳහන් කර ආකාරයට වසරකින් කාලය දීර්ඝ කළා තිබෙන එක පැත්තකින් මේ රටේ යහපත් වාතාවරණයක් නොමැති වීම සෞඛ්‍ය පැත්තෙන් අනිත් පැත්තෙන් අපි සඳහන් කළ ආකාරයට අදාළ පළාත් පාලන ආයතනවල කාලය වසර දෙකක් ගත වුණේ පසුගිය රජයේ පැවති සමයේ නිසා ඔවුන්ට ප්‍රමාණවත් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දීම යහපත් කියන සිතුවිල්ල අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ කරුණු දෙක මුල් කරගෙන තමයි වසරක කාලයක් මේ දීර්ඝ කිරීම ලබා දීලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ දන්නවා ඒක අපේ රජයේ කාලේ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. පනත සංශෝධනය කරන්නට කටයුතු ආරම්භ කළා පසුගිය රජයේ සමයේදී. එම පනත සංශෝධනය කිරීමකින් තොරව නැවත වර්තමානයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම අපහසුතාවයක් තිබෙනවා. හැබැයි රජයේ පිළිබඳවත් අවධානය යොමු කළා. මේ වසර තුලදී එම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය විධි විධාන සකස් කිරීමට කටයුතු කරනවා. මේ මැතිවරණයේ කල් දෙමීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මැතිවරණයක් කරන්න මිනිසු ගාවට යන්න බැරි වෙච්ච ආණ්ඩු බය වෙච්ච ආණ්ඩු දැන් මොකද කරලා තියෙන්නේ? තමන්ගේ ජනමත විමසන වෙනුවට තමන්ට තියෙන නීතිය ලැබිච්ච අවසරයක් පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණේ වසරකට කල් දාලා තියෙනවා. ජනතාවගෙන් එන විරෝධයට මුණ දී ගන්න බැරි වීම තමයි මේකට හේතුව. ආණ්ඩුව ෆේල් නැත්තම් මේ සමස්ත ඇමතුරු දක්ෂයි නං දැන් තියලා බලන්නකෝ පළාත් පාලන ඡන්ද දේශපාලනික ඡන්දයකට එන්න බය නං ඒ ඡන්දය තියලා පරාජය වෙන බය නං පැහැදිලිව කියන්න ලැජ්ජ නැතුව. අවුරුදු පහකට බලය දීලා තිනේ අවුරුදු පහකට බලය අරගෙන වරායවල් අවුරුදු 50කට විකුණන්නයි විදුලි බලාගාර අවුරුදු 99කට විකුණන්නයි ඒව කරන්න ඉඩ දෙන්න බෑ. සම මේකට එරෙහි පුළුල් මහජන බලයක් මහජන මතයක් ගොඩ නැගී යුතුයි. තව අවුරුදු 3ක් අපිට බලය දීලා තියෙනවා. අපි මේක දාලා යන්න ආපු ආණ්ඩුවක් නැමේ. කවුරු පිළිරුම් ගැහුවත් ජනතාව ලබා දීලා තියෙන අවුරුදු 5කට ඒ වර්ෂ 5 තුලදී අපි සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය සභා කල් දාලා නීත්‍යානුකූලව කොට අපි රාජපක්ෂ මහත්තයා පෙන්නලා තියෙනවා. අපිට දැන් ජනතාව ඉස්සරහට යන්න බෑ කියලා. මේ ප්‍රාදේශ සභා මැතිවරණ ඉදිරිපත් වුණොත් ආණ්ඩුවේ ආයතන වලින් මං හිතන්නේ 10%ක්වත් ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න බැරි බව ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තාවල තියෙනවා. ඒ නිසා ඒකට බයයි තමයි මේ මැතිවරණේ කල් දැම්මේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.